අයිබුවන් අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ බහුලව පවතින රෝගී තත්ත්වයක් වන අර්ශස් රෝගී තත්ත්වය පිළිබඳව. අර්ශස් රෝගය කියන්නේ ගුද මාර්ගයේ ආශ්‍රිතව හටගන්නා රෝගී තත්ත්වයක්. ඒක බහුලවම රෝගියෙක් අපේ ළඟට පැමිණෙන්නේ ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීම හෝ ගුද මාර්ගයෙන් ගෙඩියක් පිටතට පැමිණීම පිළිබඳව සඳහන් කරමි. ඒතර ඒ අවස්ථාවේදී රෝගියාව පරීක්ෂා කිරීමෙන් පසුව අපිට දැනගන්න පුළුවන් රෝගියාගේ තියෙන රෝගී තත්ත්වය කුමක්ද පිළිබඳව. සාමාන්‍යයෙන් අර්ශස් රෝගී තත්ත්වය පිරිමි පාර්ශවයට හැදෙන තියෙන හැකියාව වැඩි. ඒ වගේම පුද්ගලින් සතුව පවතින ආහාර පුරුදු මද්‍යසාර භාවිතය ඒ හේතුන් නිසා අර්ශස් රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහි තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි කාලයත් එක්ක මෙම රෝගී තත්ත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන එක. දිගින් දිගටම රුධිර වහනය වුණොත් ඇඟේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙලා සංකූලතා ඇති වීමේ හැකියාවක් පවතිනවා. ඒක නිසා මෙම රෝගී තත්ත්වයට මූලික අවධියෙන් ප්‍රතිකාරයක් ලබා ගැනීම නුවණට හුරු වැඩක්. ඊට අමතරව මහ බඩවැල ආශ්‍රිතව පවතින වෙනත් රෝග තත්ත්වයන් යටතේ වුවත් අර්ශස් රෝගී තත්ත්වය මතුවන්න පුළුවන්. එම අවස්ථාවේදී මේක අර්ශස් කියලා ප්‍රතිකාර ගත්තොත් අපිට සමහරක් වෙලාවට මහ බඩවැල ආශ්‍රිත ප්‍රධාන රෝගී තත්ත්ව මගහැරී යාමට ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා රුධිර ගලනයක් සිදු වුණොත් ගුද මාර්ගය ආශ්‍රිතව ගෙඩියක් වෙනියමක් හටගත්තොත් සීදම් වගේ ගුද මාර්ගයෙන් පිට වෙන්න පටන් ගත්තොත් ශල්‍ය වෛද්‍යවරයෙක් හමු වෙලා ඒකට ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. ඒතර මේ ලක්ෂණ ඔබට තියෙනවා නම් අනිවාර්යයෙන්ම අර්ශස් රෝගී තත්ත්වයක් වීමේ හැකියාවක්ම නැහැ. තවත් රෝගී තත්ත්ව තියෙනවා මේ වගේ රෝග ලක්ෂණත් සමග මතුවන්නට පුළුවන්. නමුත් අර්ශස් රෝගී තත්ත්වයකට අදාළව රුධිර වාහනයක් හෝ සීදම් යාමක් එමත් නැත්නම් ගෙඩියක් මතුවීමක් සිද්ධ වුණොත් ඒකට අදාළව කරන්න අවශ්‍ය පරීක්ෂණ පිළිබඳව මම සඳහන් කරන්නම්. ප්‍රධානම වශයෙන් ශල්‍ය වෛද්‍යවරයෙක් කරන්නේ ඔබගේ ගුද මාර්ගයේ පරීක්ෂාවකට ලක් කිරීම. එහිදී ප්‍රොක්ටොස්කෝපි කියලා පොඩි උපකරණයක් යොදා පරීක්ෂා කිරීමත් ගුද මාර්ගයෙන් කැමරාවක් දමා බැලීමත් කරන්න පුළුවන්. එතකොට අපිට දැනගන්න පුළුවන් අර්ශස් රෝගී තත්ත්වය තියෙනවද නැද්ද කියන එක. එහෙම අර්ශස් රෝගී තත්ත්වයක් තියෙන බවට හැඟී ගියොත් ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර ක්‍රම කීපයක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මූලික අවධියේදී මේක සොයා ගැනීමෙන් ප්‍රතිකාර ලබා ගැනීම රෝගියාටත් වෛද්‍යවරයාටත් හරිම පහසුයි. මූලික අවධියේ පවතින අර්ශස් රෝගී තත්ත්වයකදී අර්ශස් රෝගී තත්ත්වයේ පවතින ප්‍රදේශය වටා බෑන්ඩ් එකක් යෙදීමෙන් මේ තත්ත්වය මගහැරවා ගන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා ලොකුවට අර්ශස් රෝගී තත්ත්වය මතුවන අවස්ථාවේදී සැත්කමකට භාජනය කිරීමේ අවශ්‍යතාව මතුවෙනවා. එහිදී ලේස සැත්කමක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕපන් සාමාන්‍යයෙන් කරන විදිහට අර්ශස් රෝගී තත්ත්වය ඉවත් කිරීමේ සැත්කම පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඊට වඩා ටිකක් විශාල ප්‍රමාණයේ අර්ශස් ඉදිවලට ස්ටේපල් හිමරොයිඩෙක්ටමි කියන්නේ ස්ටේපලරේක ආධාරයෙන් සැත්කමක් කිරීමේ හැකියාවක් තියෙනවා. මේකට ප්‍රතිකාර ගන්න යුත්තේ ඇයි කියලා ඔබ සමහරක් කාලාට හිතන ඇති. ඒකට ප්‍රධානම හේතුව මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර්ශස් රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් කාලයත් එක්ක ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඊට අමතරව කාලයක් ගෙවෑමෙන් මෙම ගෙඩිය එළියට ඇවිත් ඇතුළට නොයා සිටීමට හැකියාවක් තියෙනවා. ඒ අවස්ථාවන්වලදී ගුද මාර්ගයේ වටා ඉදීමීම ඒ වටා ඉන්ෆෙක්ෂන් එකක් එහෙමත් නැත්නම් ආසාදනයක් ඇතිවීම වගේ ලක්ෂණ සංකූලතා ඇති වෙන්න පුළුවන්. එහෙම සංකූලතා ඇති වුණාට පස්සේ රෝගියෙකුට ඇතිවන අපහසුතා ඉතාමත් අධිකයි. ඉතින් ඒක නිසා තමයි මූලික අවධියේදී මේකට ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍ය වෙන්නේ. ඔබගේ ශල්‍ය වෛද්‍යවරයා විසින් සැත්කමකට ඔබ භාජනය කළා හෝ යම් කිසි විදිහකට ඔබට පිළියමක් ලබා දුන්නාට පසු ඔබගේ ජීවන රටාව වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවත් මතුවෙනවා. නැවත මේ තත්ත්වය ඇතිවීමේ වළක්වා ගන්නට විශේෂයෙන්ම මලබද්ධය ඇතිවීම වළක්වා ගත යුතුයි. ඊට අමතරව සමහර ආහාර පාන භාවිතයෙන් ඔබ වැළකී සිටිය යුතු වෙනවා. ඉතින් මේ කුඩා වීඩියෝවෙන් ඔබ දැනුවත් කිරීමට සූදානම් වූයේ අර්ශස් රෝගී තත්ත්වය පිළිබඳව කුඩා අවධියේදී ඒකට ප්‍රතිකාර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව සහ වැදගත්කම පිළිබඳව මෙවන් රෝගී තත්ත්වයක් ඔබට මතුවොත් විගස ඔබේ ශල්‍ය වෛද්‍යවරයා මුණ ගැසී ඒකට ප්‍රතිකාර ලබා ගන්න. ස්තුතියි.